ආයුබෝවන් දුවේ පුතේ අද අපි බලමු 11 වසර ඝන වස්තුවල පරිමාව පාඩමේ අභ්‍යාස බලන්න පුනරීක්ෂණ අභ්‍යාස බලන්න මෙතනදී දීලා තියෙනවා ඝනකයක අපි හරස් කඩ වර්ගඵලය ගන්න මේ පතුලේ වර්ගඵලය නේද එතකොට a වැඩි කිරීම a ඒ වර්ගය කියලා අපිට ගන්න පුළුවන් පරිමාව ගන්නේ දිග පළල වැඩි කිරීම උසෙන් නැත්නම් අපි හරස් කඩ වර්ගඵලය උසෙන් වැඩි කරලා තමයි පරිමාව ගන්න. එහෙනම් හරස් කඩ වර්ගඵලය එනවා a වර්ගය. එයා උස කියන්නේ a වලින් වැඩි කරාම අපිට එනවා a වල තුන්වෙනි බලයක්. ඝනකාපය බලන්න. හරස් කඩ වර්ගඵලය එනවා පතුලේ වර්ගඵලය අපි ගන්න. a වැඩි කිරීම b කියලා ලියන්න පුළුවන්. පරිමාව එහෙනම් ab වැඩි කිරීම c. සිලින්ඩරයක පතුලේ වර්ගඵලය නැත්තම් හරස් කඩ වර්ගඵලය අපි උසෙන් වැඩි කරනවා. මෙතන තියෙන්නේ වෘත්තයක්. එහෙනම් 5r වර්ගය උස h. පතුලේ වර්ගඵලය නැත්තම් හරස් කඩ වර්ගඵලය වෙනවා 5r වර්ගය පරිමාව වෙනවා 5r වර්ග වාරයක් h ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ බලන්න අපි හරස් කඩ වර්ගඵලය ගන්න මේ ත්‍රිකෝණය නේද එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය වෙනවා භාගයක් a වැඩි කිරීම ලම්බක උස h භාගයක් a වැඩි කිරීම h ඒ කියන්නේ බලන්න ත්‍රිකෝණයේ භාගය වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. මෙතනදී එතකොට උස වෙනවා L කියලා දීලා තියෙනවා. එහෙනම් පරිමාව වෙන්නේ භාගයක් A වැඩි කිරීම H වැඩි කිරීම L. දෙවෙනි ගණන බලන්න පුතේ පැත්තක දිග සෙන්ටිමීටර 10ක් වූ ඝනකයක පරිමාව ගණනය කරන්න. එතකොට දිග 10ක් වෙනවා පළල සෙන්ටිමීටර 10යි උසත් සෙන්ටිමීටර 10. එතකොට අපිට පරිමාව දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස කියලා ගන්නත් පුළුවන් නැත්නම් මේ හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා ගන්නත් පුළුවන් බලන්න 10යි සෙන්ටිමීටර වැඩි කිරීම 10යි සෙන්ටිමීටර වැඩි කිරීම 10යි සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර වලින් අපිට පිළිතුර ලැබෙන්නේ පරිමාව ඝන සෙන්ටිමීටර 1000යි බලන්න ඊළඟ ගණන පුතාලට කියනවා දිග සෙන්ටිමීටර 15ද පළල සෙන්ටිමීටර 10ද උස සෙන්ටිමීටර 8ද ඌ ඝනකාභයක පරිමාව ගණනය කරන ඝනකාභයේ පරිමාව ගන්නෙත් අපි දිග පළල වැඩි කිරීම උස නැත්නම් මේ පතුලේ වර්ගඵලයේ උසෙන් වැඩි කරලා ගන්න පුළුවන් බලන්න සෙන්ටිමීටර 15 සෙන්ටිමීටර 10 වැඩි කිරීම සෙන්ටිමීටර 8 පිළිතුර ලැබෙන ඝන සෙන්ටිමීටර 1200යි ඊළඟ ගණන බලන්න පුතේ අරය සෙන්ටිමීටර 7ක්ද උස සෙන්ටිමීටර 20ක්ද වෙන සිලින්ඩරයක පරිමාව ගණනය කරන්න අපි සූත්‍රය ලියා ගන්න පරිමාව සමානයි පතුලේ වර්ගඵලය උසෙන් වැඩි කරන්නනේ පතුලේ වර්ගඵලය කියලා කියන්නේ හරස් කඩ වර්ගඵලය මෙතන වෘත්තයක් 5r වර්ගය උස කියලා කියන්නේ මෙතනදී 20යි සෙන්ටිමීටර බලන්න අපිට r දීලා තිනවා සෙන්ටිමීටර 7යි මේ අක්ෂර සඳහා මේ අගයන් ආදේශ කරගන්න 5 කියලා කියන්නේ 7 22යි r වර්ගය කියලා කියන්නේ සෙන්ටිමීටර 7 වැඩි කිරීම සෙන්ටිමීටර 7 වැඩි කිරීම h කියන්නේ සෙන්ටිමීටර 20යි මේ 7 කැපිලා යනවා 22 වැඩි කිරීම 7 වැඩි කිරීම 20න් අපිට එනවා 3080ක් බලන්න සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර අපිට පිළිතුර ලැබෙන්නේ ඝන සෙන්ටිමීටර වලින් පරිමාව මෙතනදිත් බලන්න අපි හරස් කඩ වර්ගඵලය වැඩි කරන්න ඕනේ දිගෙන් හරස් කඩ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගයක් ආධාරකයේ සෙන්ටිමීටර 8යි ලම්බක උස සෙන්ටිමීටර 6යි වැඩි කරන්න මේ දිගෙන් සෙන්ටිමීටර 15න් මේ මෙතනදී බලන්න 2 සහ 8 දෙකෙන් බෙදෙනවා 4 වරක් 6 වරක් 15න් අපිට මෙතන බලන්න සෙන්ටිමීටර ඒවා 3ක් වැඩි කරලා තිනවා ඝන සෙන්ටිමීටර වලින් පිළිතුර ලැබෙන්නේ ඝන සෙන්ටිමීටර 360යි 5යි 1 අභ්‍යාසයේ බලන්න පුතේ පළවෙනි ගණන සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වූ පිරමීඩයක උස සෙන්ටිමීටර 9 නම් එහි පරිමාව ගණනය කරන පිරමීඩයේ පරිමාවේ සූත්‍රය ලියන 3න් 1යි a වර්ග h. එහෙනම් අපිට මේ පැත්තක දිග ආධාරකයේ දීලා තිනවා සෙන්ටිමීටර 5 නේද? එහෙනම් ආධාරකයේ වර්ගය වෙන්නේ බලන්න a වැඩි වර්ගයනේ 5 සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර 5. ලම්බ කුස දීලා තිනවා මේ පිරමීඩයේ උස සෙන්ටිමීටර 9යි. එහෙනම් මේ ආගයන් ආදේශ කරගන්න පිළිතුර ලැබෙනවා අපිට ඝන සෙන්ටිමීටර 75යි. ඊළඟ ගණන බලන්න සමචතුරස්‍රාකාර ආධාරකයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 36ක් වූ පිරමීඩයක උස සෙන්ටිමීටර 10 නම් මෙහි පරිමාව ගණනය කරන්න ඕන මේ සූත්‍රය ලියා ගන්න. ඒ වර්ගය අපිට දීලා තිනවා. වර්ගඵලයේම දීලා තිනවා පුතාලට වර්ග සෙන්ටිමීටර 36යි කියලා. එහෙනම් ඒ වර්ගයේ වෙනුවට 36යි වර්ග සෙන්ටිමීටර ලියා ගන්න. උස සෙන්ටිමීටර 10යි. පිළිතුර ලැබෙනවා ඝන සෙන්ටිමීටර 120යි.
තුන්වෙනි ගණන බලන්න පුතේ සමචතුරස්‍රාකාර පිරමිඩයේ කුස සෙන්ටිමීටර 12 නම් හා එහි පරිමාව ඝන සෙන්ටිමීටර 256 නම් ආධාරකයේ පැත්තක දිග ගණනය කරන්න බලන්න ඒ කියන අගය අහන්න එහෙනම් අපි පරිමාව සමානයි 3න් 1යි a වර්ගය h මේ අගයන් ආදේශ කරගන්න පරිමාව දීලා තිනවා ඝන සෙන්ටිමීටර 256 3න් 1යි a වර්ග අපි a දන්නේ නැහැ එයා එහෙමම ලියා ගන්න h කියලා කියන්නේ සෙන්ටිමීටර 12යි දැන් අපි a වර්ගය ඉතුරු කරගෙන මේ අගයන් මේ පැත්තරගෙන බෙදීම 3 මේ පැත්තර එනකොට වැඩි කිරීම වුණා ගුණ කිරීම 12 මේ පැත්තර එනකොට බෙදීම 12 වුණා මේ අගයන් සුළු කිරීමෙන් අපිට a වර්ගය සඳහා පිළිතුර ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 64ක් එහෙනම් a කියලා කියන්නේ මේ සංඛ්‍යාවේ වර්ගමූලයේ පැත්තක දිග අපිට එන්නේ නම් a සමානයි සෙන්ටිමීටර 8යි කියන්නේ පිරමීඩයේ පැත්තක දිග ආධාරකයේ පැත්තක දිග වෙනවා සෙන්ටිමීටර 8යි. ඊළඟ ගණන බලන්න සමචතුරස්‍රාකාර පිරමීඩයක උස සෙන්ටිමීටර 5ද එහි පරිමාව ඝන සෙන්ටිමීටර 60ද නම් පිරමීඩයේ ආධාරකයේ වර්ගඵලය ගණනය කරන්න ඕන. ඒ වර්ගයම තමයි අපෙන් අහන්නේ පුතේ ඒ කියන පැත්තක දිග නෙමේ ඒ වර්ගයම. එතකොට අපිට එක්වරම පිළිතුර ලැබෙනවා බලන්න කලින් ආකාරයටම සූත්‍රය ලියා ගන්න පරිමාව v සමානයි 3න් 1යි a වර්ග h දැන් අපෙන් අහන්නේ a වර්ගය ඉතුරු කරගන්න මේ අගයන් මේ පැත්තට ගේන්න එතකොට බෙදීම 3 ගුණ කිරීම වුණා ගුණ කිරීම h බෙදීම වුණා එහෙනම් a වර්ගය කියලා කියන්නේ 3 වාරයක් v කියලා කියන්නේ පරිමාව පරිමාව අපිට දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර 60යි බෙදීම h කියලා කියන්නේ උස 5යි පිළිතුර ලැබෙනවා a වර්ගය කියලා කියන්නේ වර්ග සෙන්ටිමීටර 36යි පස්වෙනි ගණන බලන්න පුතේ ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 9ක් වූ සමචතුරස්‍රාකාර පිරමීඩයක පරිමාව ඝන සෙන්ටිමීටර 216 නම් එහි උස ගණනය කරන්න. එහෙනම් අපි මේ h වල අගය අහන්නේ v වල අගය දීලා තිනවා ඝන සෙන්ටිමීටර 216යි බලන්න පැත්තක දිග ඒ කියන අගය දීලා තිනවා සෙන්ටිමීටර 9. එහෙනම් අපි සූත්‍රය ලියා ගන්න v සමානයි 3න් 1යි a වර්ග h. දැන් මෙතනදී අපිට h වලා කියන h ඉතුරු කරගන්න මේ ගුණ කිරීම මේ වර්ග බෙදීම වෙනවා බෙදීම 3 මේ පැත්තට එනකොට වැඩි කිරීම වෙනවා h සමානයි 3i v 3i v කියලා කියන්නේ 3 වාරයක් v කියන්නේ පරිමාව බලන්න බෙදීම ඒ වර්ග 9 වරක් 9 පිළිතුර h වලා ගේ ලැබෙනවා සෙන්ටිමීටර 8ක් ඊළඟ ගණන බලන්න පුතාලට දීලා තිනවා ආධාරකයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 16ක් වූ සමචතුරස්‍රාකාර පිරමීඩයක පරිමාව ඝන සෙන්ටිමීටර 80ක් නම් මෙහි උස ගන්නේ කරන්න බලන්න ඒකෙදිත් අපෙන් උස අහලා තියෙන මේ ආකාරයටම සූත්‍රය ලියා ගන්න අගයන් ආදේශ කරන්න h වල අගය ලැබෙනවා සෙන්ටිමීටර 15යි. හත්වෙනි ගණන බලන්න පුතේ සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත පිරමීඩයක ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 12ද ඇලදාරයක දිග සෙන්ටිමීටර 10ද වේ. පිරමීඩයේ උස පරිමාව ගණනය කරන්න පිළිතුර කරණී ආකාරයෙන් තබන්න බලන්න මේ ඇලදාරය කියලා කියන මෙන්න මේ ධාරය. සෙන්ටිමීටර 10 නම් අපි මේ ත්‍රිකෝණය දන්නවා මේ ආධාරකය දන්නවා එහෙනම් මේ අපි L කියන මේ ඇල උස මෙතන ත්‍රිකෝණයේ ඇල උස ලම්බක උස හොයා ගන්න ඕනේ. එතනදී තමයි ඊළඟට අපිට H වල අගය හොයා ගන්න පුළුවන් පිරමීඩයේ උස. බලමු අපි මෙතන ත්‍රිකෝණය මේ ඇඳලා තියෙන්නේ බලන්න මේ සම්පූර්ණ දිග දෙකට බෙදෙනවා එහෙනම් 6යි 6යි වෙනවා. එහෙනම් L බලන්න මේ පාදයේ දීලා තියෙනවා 10යි. පයිතගරස් ප්‍රමේයෙන් අපිට බලන්න L අගය එනවා සෙන්ටිමීටර 8ක්. එහෙනම් දැන් අපි L වල අගය හොයාගත්ත නැවතත් අපිට මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් ලැබෙන්නේ මෙතන L වල අගය දන්නවා අපි හොයාගත්ත L වර්ගය සමානයි මෙතන බලන්න මෙතන අගය වෙන්නේ පාදයේ අගය සෙන්ටිමීටර 6යි. 6 වර්ගයේ ධන h වර්ගයේ මෙතනින් අපිට h වල අගය ලැබෙනවා බලන්න වර්ගමූල 28යිනේ පුතේ එන්නේ වර්ගමූල 28 අපිට ලියන්න පුළුවන් 4 වරක් 7 මෙතන වර්ගමූල ලකුණ ඇතුලේ තියෙන්නේ. එතකොට 4 වර්ගමූලය අපි දන්නවා 2යි කියලා. එහෙනම් 2යි මූල 7යි සෙන්ටිමීටර වලින් පිළිතුර ලැබෙනවා කරණී ආකාරයෙන් ඔන්න තියලා තියෙන. ඊළඟට පරිමාව සඳහා සූත්‍රය ලියා ගන්න අගයන් ආදේශ කරන්න 3න් 1යි a කියලා කියන්නේ අපිට 12 වරක් 12 a වර්ගය වෙනවා. එතකොට h කියලා කියනනම් අපි කරණී ආකාරයෙන් ලබාගත්තු පිළිතුර අපි ලියන 2යි මූල 7යි සෙන්ටිමීටර. බලන්න මේ අගයන් සුළු කරගෙන අපිට ලැබෙනවා 96යි මූල 7යි ඝන සෙන්ටිමීටර පරිමාව.
අටවෙනි ගණන බලන්න පුතේ. සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත පිරමීඩයක ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 10ද, ඇළ ධාරයේ දිග සෙන්ටිමීටර 13ද වේ. පිරමීඩයේ උස පරිමාව ගණනය කරන්න බලන්න. එතනදිත් කියනවා පිළිතුර කරණී ආකාරයෙන් තබන්න. දැන් අපිට මේ ඇළ ධාරයේ දීලා තියෙන්නේ සෙන්ටිමීටර 13යි. මේ බලන්න ත්‍රිකෝණය මම මෙතන ඇඳගෙන තියෙනවා. එතකොට සම්පූර්ණ දිග දෙකට බෙදෙනවා. L වල අගය හොයන්න අපිට පයිතගරස් ප්‍රමේයෙන් අපිට L වල අගය ලැබෙනවා සෙන්ටිමීටර 12ක්. දැන් L වල අගය හොයාගත්තා නම් මෙතන අපිට නැවත ඍජුකෝණී ත්‍රිකෝණයක් ලැබෙන්නේ. H වල අගය හොයාගන්න H වර්ගය ධන මෙතනදී 5 වර්ගය සමානයි L වර්ගය. L වල අපිට අගය 12ක් ලැබුණා. එහෙනම් අපිට මෙතන H වර්ගය ලැබෙනවා වර්ගමූල 119ක්. බලමු දැන් අපි මේ අගයේ පරිමාව සඳහා සූත්‍රයට ආදේශ කරන්න 3න් 1යි A වර්ග H. A වර්ගය වෙනවා බලන්න මෙතන අගය අපිට එනවා 10A වර්ගය, මෙතන වර්ගමූල 119. අපි කරණී ආකාරයෙන් තබන්නේ නම් 100 බෙදීම 3 වැඩි කිරීම වර්ගමූල 119යි ඝන සෙන්ටිමීටර. 5යි 2 අභ්‍යාසයේ බලන පුතේ පළවෙනි ගණන අරය සෙන්ටිමීටර 7ද උස සෙන්ටිමීටර 12ද වෙන කේතුවක පරිමාවපෙන් අහනවා. සූත්‍රයේ ලියාගන්න කේතුවේ පරිමාව වෙන්නේ සිලින්ඩරයේ පරිමාවෙන් 3න් 1යිනේ. 3න් 1යි 5R වර්ග H. බලන්න අගයන් ආදේශ කරන්න 3න් 1යි 5 කියන්නේ 7න් 22. අරයේ වර්ගය 7යි, සෙන්ටිමීටර වැඩි කිරීම 7යි, සෙන්ටිමීටර උස සෙන්ටිමීටර 12යි. සුළු කිරීමෙන් පුතාලට පරිමාව ලැබෙනවා ඝන සෙන්ටිමීටර 616යි. ඊළඟට බලන්න ඔන්න විෂ්කම්බේ දීලා තියෙන සෙන්ටිමීටර 21. අපි එහෙනම් විෂ්කම්බේ අගය දෙකෙන් බෙදලා තමයි අරය කියලා ලියාගන්නේ. 21 බෙදීම 2 කියලා ලියාගන්න. එතකොට පුතාලට සුළු කිරීම පහසු වෙනවා. උස වැඩි කිරීම බලන්න උස වෙනවා සෙන්ටිමීටර 25යි. සූත්‍රයේ සඳහා ගියන් ආදේශ කරන්න පිළිතුර ලැබෙනවා 2887.5 ඝන සෙන්ටිමීටර. 3වෙනි ගණන බලන්න ඇල උස සෙන්ටිමීටර 13ද පතුලේ අරය සෙන්ටිමීටර 5ද වූ කේතුවක පරිමාව ගණනය කරන්න. අපි එහෙනම් මෙතනදී මුලින්ම H වල අගය හොයා ගන්න ඕනේ. බලන්න H වර්ගය එනවා පුතේ 13 වර්ගය අඩු කිරීම 5 වර්ගය. H වල අගය ලැබෙනවා සෙන්ටිමීටර 12ක්. අපි එහෙනම් පරිමාව සඳහා සූත්‍රය ලියා ගන්න අගයන් ආදේශ කරන්න 3න් 1යි 5 කියන්නේ 7න් 22යි. අරය අපිට ලැබෙනවා සෙන්ටිමීටර 5යි. යාගේ වර්ගය නම් 5යි, සෙන්ටිමීටර වැඩි කිරීම 5යි, සෙන්ටිමීටර H කියලා කියන්නේ අපි අගය හොයාගත්තා සෙන්ටිමීටර 12යි. සුළු කරන්න 314යි 7න් 2යි ඝන සෙන්ටිමීටර වලින් පිළිතුර ලැබෙනවා. ඊළඟට 4 වෙනි ගණන බලන්න විෂ්කම්බේ සෙන්ටිමීටර 12ද ඇල උස සෙන්ටිමීටර 10ද වූ කේතුවක පරිමාව ගණනය කරන්න. ඇල උස දීලා තියෙන්නේ අපි මෙතනදිත් H වල අගය හොයන්න. ඍජුකෝණී ත්‍රිකෝණයක් සඳහා පයිතගරස් සම්බන්ධයෙන් අපිට H වල අගය ලැබෙනවා සෙන්ටිමීටර 8යි. එහෙනම් අපි සූත්‍රයේ සඳහා ආදේශ කරන පරිමාව හොයන්න 3න් 1යි 5 වර්ග H. 3න් 1 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. අරය අපිට දීලා තියෙනවා කීයද? විෂ්කම්බේනේ 12 දීලා තියෙන. එහෙනම් අරය ලැබෙනවා සෙන්ටිමීටර 6ක්. R වර්ග කියන්නේ 6යි, සෙන්ටිමීටර වැඩි කිරීම 6යි, සෙන්ටිමීටර H කියලා කියන්නේ සෙන්ටිමීටර 8යි. පිළිතුර අපිට ලැබෙනවා 301යි 7න් 5යි ඝන සෙන්ටිමීටර. 5වෙනි ගණන බලන්න පුතේ. ඔන්න පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර 616ක් වූ කේතුවක උස සෙන්ටිමීටර 12ක් නම් කේතුවේ අරය ගණනය කරන්න. අපි මේ අගයන් සූත්‍රයේ සඳහා ආදේශ කරන්න. V කියලා කියන්නේ 616 ඝන සෙන්ටිමීටර 3න් 1යි 5 7න් 22යි. අපිට R අහන්නේ R වර්ගය වැඩි කිරීම සෙන්ටිමීටර 12යි. R වර්ගය ඉතුරු කරගෙන මේ අගයන් මේ පැත්තට අරගන්න. R වර්ගය සඳහා පුතාලට පිළිතුර ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 49ක්. එනං R කියලා කියන්නේ වර්ගමූලයේ වෙනවා අරය කේතුවේ සෙන්ටිමීටර 7ක්. බලන්න අපිට මේ සුළු කිරීමේදී මෙතන 49ම ගන්න අවශ්‍ය නැහැ. ගුණ කරලා අපිට 7 වැඩි කිරීම 7 කියලා වර්ගමූලයේ ඇතුළේ තියාගන්න පුළුවන්. එනං R කියලා කියන්නේ සෙන්ටිමීටර 7යි. ඊළඟට බලන්න පරිමාව 6468ක් වූ ඝන සෙන්ටිමීටර වලින් දීලා තියෙන කේතුවක උස සෙන්ටිමීටර 14 නම් කේතුවේ විෂ්කම්බය අහන්නේ. නම් අපි R වල අගේ හොයාගෙන තමයි එතනින් R වගේ දෙගුණයක් තමයි පුතේ විෂ්කම්බය ලැබෙන්නේ. බලන්න අගයන් ආදේශ කරගන්න මේ ආකාරයට සුළු කිරීමෙන් R සඳහා අපිට සෙන්ටිමීටර 21ක් පිළිතුර ලැබෙනවා. එහෙනම් විෂ්කම්බය කියන්නේ අරේ වගේ දෙගුණයක් විෂ්කම්බය වෙනවා සෙන්ටිමීටර 42ක්. 7වෙනි ගණන බලන පුතේ පතුලේ පරිදි ඔන්න පරිදිය දීලා තියෙන සෙන්ටිමීටර 44ක් වූ ඍජු කේතුවක
ඇල උස සෙන්ටිමීටර 25කි. කේතුවේ ආධාරකයේ අරය උස පරිමාව ගණනය කරන්න බලන්න. අපිට ඔන්න මේ පතුලේ පරිධිය දීලා තියෙනේ නම් මේ වෘතයේ වටේ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර 44ක්. එහෙනම් අපි එතනදී අරය හොයා ගන්න ඕනේ. R වල අගය C සමානයි 2යි 5R. C කියලා කියන්නේ 44යි, දෙවරක් 5 කියන්නේ 42යි. අරය හොයා ගන්න R වල අගය අපිට ලැබෙනවා මේ අගයන් සුළු කිරීමෙන් සමීකරණය විසඳ ගැනීමෙන් පුතාලට පිළිතුර ලැබෙනවා සෙන්ටිමීටර 7ක්. අරය ඔන්න අපි දැන් දන්නවා. එහෙනම් අපිට මේ H හොයා ගන්න ඕනේ. බලන්න මේ L ඇල උස දීලා තියෙනවා 25ක්. එහෙනම් මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් අපිට මෙතනින් H වල අගය ලැබෙනවා පුතාලට සෙන්ටිමීටර 24ක්. H වල අගය සෙන්ටිමීටර 24. එහෙනම් අපි R දන්නවා, H දන්නවා නම් කේතුවේ පරිමාව හොයන්න පුළුවන්. බලන්න 3n 1 5r වර්ගය H 5 සඳහා 7n 22. R හොයාගත්ත R වර්ගය නම් 7යි සෙන්ටිමීටර, වැඩි කිරීම 7යි සෙන්ටිමීටර. H වල අගය හොයාගත්ත සෙන්ටිමීටර 24ක් පිළිතුර ලැබෙනවා. ඝන සෙන්ටිමීටර වලින් කේතුවේ පරිමාව කොච්චරක්ද? 1232ක්. අටවෙනි ගණන බලන්න පුතේ. කේතු හැඩැති භාජනයක ආධාරකයේ පරිධිය සෙන්ටිමීටර 80ටද? අපිට මෙතන දීලා තියෙන්නේ පරිධිය නේද? එහෙනම් අපි ඒකෙන් අරය හොයා ගන්න ඕනේ. ඍජු උස සෙන්ටිමීටර 12. ඔන්න මෙතනදී නම් H වල අගය දීලා තියෙනවා. භාජනයේ පරිමාව ගණනය කරන්න අපි මුලින්ම අර හොයා ගමු. C සමානයි 2යි 5R. අගයන් ආදේශ කරගන්න R සඳහා පිළිතුර ලැබෙනවා සෙන්ටිමීටර 14ක්. එහෙනම් අපි පරිමාව සඳහා සූත්‍රය ලියා ගන්න. 3n 1 5r වර්ගයේ 5 කියන්නේ 7n 22. R කියලා කියන අපිට 14ක් ලැබුණා. එහෙනම් R වර්ගය කියන්නේ 14යි සෙන්ටිමීටර, වැඩි කිරීම 14යි සෙන්ටිමීටර. H වල අගය දීලා තිනවා සෙන්ටිමීටර 12ක්. අගයන් සුළු කරගන්න ඝන සෙන්ටිමීටර වලින් පිළිතුර ලැබෙනවා 2464යි. නමවෙනි ගණන බලන්න පුතේ. අරය සෙන්ටිමීටර 14ද උස සෙන්ටිමීටර 30ද වූ ඝන ලෝහ සිලින්ඩරයක් උණු කර. අරය සෙන්ටිමීටර 7ද උස සෙන්ටිමීටර 15ද වූ ලෝහ කේතු කීයක් සෑදිය හැකිද? ඔන්න සිලින්ඩරයක් දීලා තිනවා අරය සෙන්ටිමීටර 14ක් සහ උස සෙන්ටිමීටර 30ක්. ඒ ආ උණු කරලා හදනවලු කේතුව බලන්න ප්‍රමාණය අරය සෙන්ටිමීටර 7ක් සහ උස සෙන්ටිමීටර 15ක්. කේතු ගණන හොයන්න පුතේ නම් අපි සිලින්ඩරයේ පරිමාව බෙදන්න ඕනේ කේතුවක පරිමාවෙන්. සිලින්ඩරයේ පරිමාව 5R වර්ග H. බලන්න R සිම්පල්, H සිම්පල්. කේතුවේ පරිමාව 3n 1යි 5R වර්ග H. අපි ඒ ආගයන් ආදේශ කරගමු. 5 කියන්නේ 7n 22යි. අරේ අපි ගන්නවා 14 වරක්. 14 වැඩි කිරීම H කියලා කියන්නේ 30යි. එහෙනම් බෙදන්න ඕනේ 3n 1යි 5 කියන්නේ 7n 22යි. R වෙනවා 7 වරක් 7. උස වෙනවා 15. දැන් අපිට මේ බෙදීම තියෙන බෙදීම එතකොට මොකද්ද වෙන්නේ? වැඩි කිරීම වෙලා මේ අගයන් උඩ යට මාරු වෙනවා. දැන් බලන්න මේ අගයන් එහෙමම ලියා ගන්න. 7n 22, 14 වැඩි කිරීම 14 වැඩි කිරීම 30. බෙදීම වැඩි කිරීම වුණා. දැන් බෙදීම 3 වැඩි කිරීම 3 වුණා. බෙදීම 7 ගුණ කිරීම වුණා. මේ ඉහළ තියෙන අගයන් පහලින් ලියා ගන්න. 22 වරක් 7 වරක් 7 වරක් 15. දැන් අපිට සුළු කරගන්න පුළුවන්. 7 සහ 7 කැපෙනවා. 22 22 කැපෙනවා. බලන්න 7 7 මෙතන අපිට කැපෙනවනේ 7 වරක් 1යි 14ට 2යි 7ට 1යි 14ට 2යි 15 වරක් 1යි 30ට 2යි. මෙතනින් එනවා 8යි 8 වරක් 3 24ක්. එහෙනම් අපිට කේතු 24ක් සාද ගන්න පුළුවන් මේ සිලින්ඩරේ උණු කර ගැනීමෙන්. 10වෙනි ගණන බලන්න පුතේ. ඍජු කේතුවක ආකාරයේ වූ බඳුනකාරය සෙන්ටිමීටර 12ද උස සෙන්ටිමීටර 21ද වේ. එහි උසින් හරි අඩක් ජලයෙන් පුරවා ඇත්නම් බඳුන සම්පූර්ණයෙන් පිරවීමට තව කොපමණ ජල පරිමාවක් දැමිය යුතුදැයි සොයන්න. එහෙනම් මොකද වෙන්නේ? මේ විශාල කේතුවේ පරිමාවෙන් අපි මෙන්න මේ කුඩා කේතුවේ පරිමාව අඩු කරාම අපිට මේ ඉතිරි ජල පරිමාව ලැබෙනවා. එහෙනම් බලන්න අපි විශාල කේතුවේ පරිමාව 3n 1 5r වර්ග h. කුඩා කේතුවේ පරිමාව අපි මෙතන r 1 මෙතන h 1 කියලා අරගෙන කුඩා කේතුවේ අපි අරය r 2 කියලා අරගෙන තියෙනවා. එහෙනම් මේ h කියලා කියන්නේ සම්පූර්ණ උසෙන් භාගයයි මෙයාගේ මෙතනදී උස වෙන. එහෙනම් h වෙනුවට අපි h බෙදීම 2 කියලා අරගත්තා. බලන්න දැන් මෙතනදී අපිට සාධක වෙන් කරගන්න පුළුවන්. කුඩ පොදු සාධක එළියට ගන්න පුළුවන්. 3n 1 සහ 5 කියන සාධක එළියට ගත්ත මෙතනින් ඉතුරු වෙනවා r 1 වර්ග h අඩු කිරීම r 2 වර්ග. මෙතන h වල වෙන්නේ මේ සම්පූර්ණ උසින් භාගය h බෙදීම 2යි. දැන් අපි අගයන් ආදේශ කරගමු. 3n 1යි 5 කියන්නේ 7n 22. මෙතන විශාල අර අපිට ලැබෙනවා 12 වර්ගය. H කියන්නේ සම්පූර්ණ උස 21යි. 12 වර්ගයේ වැඩි කිරීම 21. මෙතනින් ලැබෙනවා Q
මෙතන කේතුවේ උස වෙන්නේ 21 බෙදීම 2යි යාගේ අරය සෙන්ටිමීටර 6යි එහෙනම් 6 වර්ග වැඩි කිරීම 21 බෙදීම 2 මේ අගයන් සුළු කරගන්න මෙතනින් එනවා පුතාලට බලන්න 22 බෙදීම 21යි මෙතනින් ලැබෙනවා 3024 අඩු කිරීම 378යි බලන්න අගයන් සුළු කරගන්න මේ ඉතුරු පරිමාව ලැබෙනවා 2772යි ඝන සෙන්ටිමීටර 5යි 3 අභ්‍යාසයේ බලන්න පුතේ පළවෙනි ගණන අරය සෙන්ටිමීටර 7ක් වූ ගෝලයක පරිමාව සොයන ගෝලයේ පරිමාවෙන් නම් අපිට අරය දැනගත්තාම ඇති 3න් 4යි 5R වල 3 වෙනි බලයනේ අගයන් ආදේශ කරගන්න මෙතනින් අපිට ලැබෙන 1437යි 3න් 1යි ඝන සෙන්ටිමීටර ඊළඟට කියන විෂ්කම්බේ සෙන්ටිමීටර 9ක් වෙන විෂ්කම්බේ 9 නම් අපිට අරය ගන්න පුළුවන් 9 බෙදීම 2 කියලා. අපි ඒ විදිහටම අගයන් ආදේශ කරගමු සුළු කිරීම පහසු වෙනවා. මෙතනින් පිළිතුරු ලැබෙනවා 381යි 7න් 6යි ඝන සෙන්ටිමීටර. 3 වෙනි ගණන බලන්න පුතේ ගෝලාකාර ග්‍රහ වස්තුවක අරය දීලා තිනු 2.1 කිලෝමීටර් නම් ග්‍රහ වස්තුවේ පරිමාව කලින් ආකාරයටම අරය සඳහා 2.1 කිලෝමීටර් අගය ආදේශ කරගන්න පිළිතුරු ලැබෙනවා 38.8 බිංදුවයි 8යි ඝන කිලෝමීටර් වලින්. බලන්න ඊළඟ ගණන අරය 10.5 සෙන්ටිමීටර් වූ ඝන අර්ධ ගෝලයක පරිමාව ගණනය කරන්න. ඔන්න අර්ධ ගෝලයක් කියන්නේ පරිමාව හොයනකොට අපි අර්ධ ගෝලයක් නිසා ගෝලයේ පරිමාවෙන් භාගයයි. ගෝලයේ පරිමාව සඳහා සූත්‍රය ලිව්වා. එයා භාගයෙන් වැඩි කරගත්තා. බලන්න අරය පුතාලට දීලා තියෙන 10.5 අපි මෙයා විෂම භාගයක් කරගමු 10 යාම ආරණේ. එතකොට 2න් 21ක් වෙනවා. එතකොට අපිට මේ ගණන සුළු කරගන්න පහසු වෙනවා. අපි අරය සඳහා ආදේශ කරන්නේ නම් 21 බෙදීම 2 කියන අගය. බලන්න R වල 3 වෙනි බලය නම් 21 බෙදීම 2 වාරයක්, 21 බෙදීම 2 වාරයක්, 21 බෙදීම 2. පිළිතුරු ලැබෙනවා පුතාලට ඝන සෙන්ටිමීටර 2425.5. 5 වෙනි ගණන බලන්න ගෝලයක පරිමාව ඔන්න දීලා තියෙනවා 11498යි 3න් 2යි ඝන සෙන්ටිමීටර නම් මෙහි අරය ගණනය කරන්න. කලින් ආකාරයටම සූත්‍රය ලියාගන්න 3න් 4යි 5R වල 3 වෙනි බලය ඔන්න පරිමාවය අගය දීලා තිනු මේ සඳහා ආදේශ කරගන්න. එහෙනම් R වල 3 වෙනි බලය ඉතුරු කරගෙන ඉතුරු අගයන් මේ පැත්තට ගෙන. එතකොට R වල 3 වෙනි බලය වෙනවා පුතාලට බලන්න 292 වැඩි කිරීම 7. එතකොට 292 කියන කෙනා අපිට සාධක වලට වෙන් කරන්න පුළුවන්. ප්‍රථමක සාධක වලින් බෙදා ගන්න දෙවරක් 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 හත්වරක් හතරක් මේ හත නැවත මෙතනින් ලියන්න. එතකොට R වල 3 වෙනි බලයනේ R කියලා කියන්නේ මේ ඉලක්කම් එක ජාති ඉලක්කම් 3කින් 1යි ගන්න. එහෙනම් දෙවරක් 7 R සඳහා පිළිතුර ලැබෙනවා සෙන්ටිමීටර 14ක්. පුතාලා මේ අගය ගුණ කරගෙන 3 වෙනි මූලය හොයනකොට මේ අගයන් සුළු කර ගැනීම අවශ්‍ය නැහැ. මෙයා අපි සාධක වලට වෙන් කරගෙන එතනින් පිළිතුර ලබා ගැනීම අපිට පහසු වෙනවා. ඊළඟ ගණන බලන්න අරය සෙන්ටිමීටර 7ක් වූ ලෝහ ගෝල 8ක් උණු කර ලෝහ අපතේ නොයන ලෙස තනි ලෝහ ගෝලයක් සාදනු ලැබේ. එහි අරය ගණනය කරන්න. එතකොට අපි කුඩා ගෝලයේ අරය සිම්පල් ආර අකුරෙන් ගමු, විශාල ගෝලයේ අරය කැපිටල් ආර වලින් ගමු. එහෙනම් අපිට මොකද්ද මෙතනින් සමීකරණය ලියා ගන්න පුළුවන්? විශාල ගෝලයේ පරිමාව සමාන වෙනවා කුඩා ගෝල පරිමාව වගේ 8ක් නේද? ඔන්න අපි මේ ආකාරයට ලියාගත්ත. එහෙනම් මෙතන බලන්න මේ අගයන් මේ පැත්තට අරගෙන අපි මේ R වල 3 වෙනි බලය ඉතුරු කරගත්ත විශාල ගෝලයේ අපි අරය දන්නේ නැත්තේ ආ ඉතුරු කරගෙන මේ අගයන් මේ පැත්තට අරගෙන යන්න. දැන් කුඩා ගෝලයේ අපිට අරය දීලා තින 7යි කියලානේ. ඒ සඳහා නම් සිම්පල් R සඳහා අපිට 7 ආදේශ කරගන්න පුළුවන්. මේ ඊට කලින් අපි මේ අගයන් මේ පැත්තට ගෙනහම අපිට බලන්න මෙතනදි කැපිල යනවා. මේ 8 වරක් 3න් 4 වැඩි කිනිම 5R වල 3 වෙනි බලය මෙතන කැපිටල් R වල 3 වෙනි බලය ඉතුරු කරගත්තා. මේ 5 මෙහෙට ආවා. බලන්න බෙදීම 3 මේ පැත්තට යනකොට වැඩි කිරීම වුණා. වැඩි කිරීම 4 මේ පැත්තට යනකොට බෙදීම වෙනවා. 5 5 කැපිලා ගියා, 4යි 4යි කැපිලා ගියා. බලන්න 3යි 3යි කැපිලා ගියා. එතකොට මේ R වල 3 වෙනි බලය කියන්නේ විශාල ගෝලයේ අරයේ 3 වෙනි බලය සමාන වෙනවා 8 වාරයක් කුඩා ගෝලයේ අරයේ 3 වෙනි බලය. 8 වාරයක් කුඩා ගෝලයේ අරය අපිට දීලා තියෙනවා 7යි කියලානේ. 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 7. එහෙනම් R වල 3 වෙනි බලය අපිට 8ක් ලියා ගන්න පුළුවන්. ඔන්න කලින් ආකාරයට ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට දෙවරක් දෙවරක් 2. මේ 7වරක් 7වරක් 7 එහෙමම ලියාගත්තු ඔන්න R වල 3 වෙනි බලෙන් අපිට R ලබා ගන්න පුළුවන්. මේ දෙකේ ඉලක්කම් 3න් 1, දෙකේ ඉලක්කමයි මේ 7ේ ඉලක්කම් 3න් 1 7. එහෙනම් R කියලා කියන්නේ විශාල ගෝලයේ අරය කීයද? සෙන්ටිමීටර 14යි. 7 වෙනි ගණන බලන්න පුතේ අරය සෙන්ටිමීටර 12ක් වූ ඝන අර්ධ ගෝලාකාර ලෝහ කොටසක් උණු කර
උන අර්ධ ගෝලයක්. ආ එහෙනම් මේ මොකද්ද ගෝලයේ පරිමාවෙන් භාගයයි. අරය සෙන්ටිමීටර 3 බැගින් වූ කුඩා ඝන ලෝහ ගෝල 32ක් සාදයි. එහෙනම් කීයද අපිට ලැබෙන්නේ කුඩා ලෝහ ගෝල 32ක්. මේ කුඩා ගෝලයක පරිමාව 32ක් සෑදිය හැකි බව පෙන්වන. ඒ කියන්නේ විශාල අර්ධ ගෝලයේ පරිමාව කුඩා ගෝලයේ පරිමාවෙන් බෙදුවහම පුතාලට පිළිතුර 32ක් ලැබෙන්න ඕනේ. බලමු අපි ඒ ගණන හදන ආකාරය. ඔන්න විශාල අර්ධ ගෝලයේ පරිමාව අපි බෙදනවා කුඩා ගෝලයේ පරිමාවෙන්. විශාල අර්ධ ගෝලයේ පරිමාව ගන්නේ භාගය වාරයක් 3න් 4 වැඩි කිරීම. අපි විශාල ගෝලයේ කැපිටල් R වලින් අරගෙන තියෙන 5 කැපිටල් R වල 3වෙනි බලයේ බෙදීම කුඩා ගෝලයේ පරිමාව 3න් 4යි 5 R 3වෙනි බලය. දැන් මේ බෙදීම තියෙනකොට මොකද වෙන්නේ? වැඩි කිරීම වෙලා මේ සංඛ්‍යාව උඩ යට මාරු වෙනවා. දැන් අපිට කැපෙන ඒවා කපා ගන්න පුළුවන් බලන්න. මෙතන 2 සහ 4 කැපෙනවා 2යි මේ 3යි 3යි කැපෙනවා. ඊළඟට 5 5 කැපිලා ගිහිල්ලා මොකද ඉතුරු වෙන්නේ? R වල 3වෙනි බලයේ බෙදීම දෙවරක් R වල සිම්පල් R වල 3වෙනි බලය. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? විශාල ගෝලයේ අරයේ 3වෙනි බලයේ බෙදීම වෙනවා 2යි දෙවරක් කුඩා ගෝලයේ අරේ වගේ 3 බලයේ 3ේ බලයක් නේ. R වැඩි කිරීම R වැඩි කිරීම R. අපි දැන් අගයන් ආදේශ කරමු. විශාල ගෝලයේ අරය දීලා තියෙන 12යි නේද? එහෙනම් 12 වරක් 12 වරක් 12 වැඩි බෙදීම දෙවරක් කුඩා ගෝලයේ අරය දීලා තිනවා 3 වරක් 3 වරක් 3. මේ අගයන් සුළු කරගන්න පුතාලට පිළිතුර 32ක් ලැබෙනවා. එහෙනම් පුතේ අපිට විශාල ගෝලය උණු කරලා විශාල අර්ධ ගෝලය උණු කරලා කුඩා ගෝල 32ක් සාදා ගන්න පුළුවන්.